පළාත් සභා ඡන්දය පිළිබඳව සාකච්ඡා කළා. පළාත් සභා ඡන්දය මේ වෙලාවේ මේ තියෙන කොවිඩ් තත්ත්වය තුළ පළාත් සභා මැතිවරණයක් තිබිය යුතු නැතේ කියන මතය තමයි සාකච්ඡා වුණේ. විවිධ අදහස් ඉදිරිපත් වුණා තියන්න ඕන. මොකද අපේ ගොඩක් ඉදිරිපත් වුණා කීප දිනෙකම කිව්වේ ඒ අවස්ථාවේ පළාත් සභා මැතිවරණ තිබිය යුතුයි කියන. මොකද මැතිවරණ කල් දාන්න සුදුසු නැහැ. පළාත් සභාව ක්‍රියාත්මක වෙනවා නම් මහජන නියුතිය සිටිය යුතුයි කියන මතේ කණ්ඩායමක් සාකච්ඡා කරා. ඒ වගේම මේ තියෙන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරා. අවසාන එකඟතාවයේ උනේ නව ඡන්ද ක්‍රමයක් පිළිබඳව අපිත් යම් අදහස් ඉදිරිපත් කළා තිබෙනවා. මනාප නැති ඡන්ද ක්‍රමයක් පිළිබඳව අපි විශ්වාස කරනවා. පළාත් සභා මැතිවරණයක් අනාගතයේ තියයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඒක ඇතුළත් වෙයි. මොකද මේ වෙලාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියකුත් තියෙනවා. ඒ වගේම මේ වෙලාවේ තිබෙන මේ වෛරස් තත්ත්වය තුළ මේ කොවිඩ් තත්ත්වය තුළ මැතිවරණයක් තිබිය යුතු නැතේ කියන මතයට තමයි අවසාන ප්‍රතිපාදනය. පළාත් සභා තියෙනවද නැද්ද කියන එක පිළිබඳව එහෙම කෙනෙකුට තීන්දුවක් ගන්න අපිට අදහසක් ප්‍රකාශ කිරීමට වඩා වැදගත් වෙන්නේ පළාත් සභා ඇති වෙලා තියෙන 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හරහා. ඒ නිසා පළාත් සභාව පවතින රටේ මැතිවරණයක් තියෙනවද නැද්ද කියන එක තමයි මෙතන තීන්දුව කරන්නේ. පළාත් සභාව දැනට තියෙනවනේ. පළාත් සභාව අහෝසි කරන්න පුළුවන් නම් ඒක පිළිබඳව රටේ එකටත් මතයක් තියෙනවා. නමුත් අපි දන්නවනේ මේක ඉන්දියාවත් එක්ක මැදිහත් වෙලා ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුමත් එක්ක ආපු එකක්. ඉතින් ඒ වගේ තීන්දු ගන්නකොට ඉතාවත් සම්මේධීව තමයි තීන්දු ගන්න වෙන්නේ. මම දන්නවා රටේ ජනතාවගේ පැත්තෙන් බැලුවොත් ජනතාව පළාත් සභාව අවශ්‍ය නැහැ කියන මට්ටමේ ඉන්න. ඒක පිළිබඳව ඒ වගේම පළාත් සභාව අවශ්‍යයි කියන කණ්ඩායමකුත් තියෙනවා වැඩි දෙනෙක් අවශ්‍ය නැහැ කියන කණ්ඩායමක් ඉන්න බව අපි දන්නවා. හැබැයි මේ පිළිබඳව තීන්දු ගන්න ඕන අපේ ජනතාවගේ අදහසුත් ඒ සියල්ල අරගෙන ජාත්‍යන්තර වැප්පිට ඇතිවෙච්ච ඇති වෙන තත්ත්වයන් පිළිබඳවත් ඒ වගේම ජනවාර්ග ප්‍රශ්නයට මේකෙන් යම් ගැටලුවක් ඇති වෙනවද කියන ඒ සියලු කාරණු සැලකිල්ලට අරගෙන රජයේ තීන්දුවක් ගන්න ඕන. මම හිතන්නේ ආණ්ඩු ක්‍රමස්ථා සංශෝධනයේදී ඒක තීන්දුවක් ගන්න පුළුවන් ඕන මට්ටමක. නෑ ජනතාවගේ මතය ක්‍රියාත්මක කරනකොට අපි බලන්න ඕනනේ යුද්ධයකටත් නොගිහිල්ලා මේක කරන්න ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්න ඇති නොකරගෙන අපිට අපි ලංකාව තියෙන ලෝකය ඇතුලේ මිසක් ලෝකෙ තියෙන ලංකාව ඇතුලේ නෙමෙයි. එහෙම හිතාගෙන තමයි අපි වැඩ කරන්න වෙන්නේ සියලු ප්‍රශ්නවලදී. මේකෙදි විතරක් නෙවෙයි අපිට වරදින දේ තමයි ගොඩක් කට්ටියට හැමදාම ආණ්ඩුවලට ලෝකෙ ලංකාව ඇතුලේ තියාගෙන ලංකාව ඇතුලේ තියෙනවායි කියලා හිතාගෙන අපි වැඩ කරන්නේ. අවසානයේ ඇති වෙන තත්ත්වය අපිට අත්විඳින්න වෙලා තියෙන නිසා ලෝකේ තවත් රටක් ලංකාව අපි ජාත්‍යන්තරයත් එක්ක යන්න ඕන රටවල් එක්ක අර්බුද නැතිව යන්න ඕන කියන මතේ ඉඳගෙන තමයි අපි තීන්දුව ගන්න ඕන. ජනතාවගේ මතය කියලා අපිට වෙනස් තීන්දුව ගන්න යන්න බෑ. Breaking.lk